අයිබුවන් දුවේ පුතේ අද මම තවත් විශේෂයෙන්ම සියලුම දරුවන්ට 6 වෙනි ශ්‍රේණියේ ඉඳලා 13 වසර දක්වා සියලු දරුවන්ට උමනා කරන පොඩි පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා විනාඩි 10 12 වගේ පොඩි පොඩි වීඩියෝ ටිකක් ඉදිරිපත් කරනවා මේකෙන් මම බලාපොරොත්තු වෙන්නේ දැන් සියලුම දරුවන්ට ප්‍රයෝජනවත් වෙනවා ඒ කියන්නේ උසස් පෙළ දරුවන්ටත් 6 වසරේ දරුවන්ටත් ඔය අතර සියලුම දරුවන්ට ප්‍රයෝජනවත් වෙන වීඩියෝ ටිකක් අපි කරන්නට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් මේක අපි දන්න ප්‍රාදේශීය ව්‍යවහාර ගැන කතා කරනකොට අපි දන්න ප්‍රාදේශීය ව්‍යවහාර ඒ කියන්නේ දැන් ඒ අපි දන්න රූඩි ඉංගිවැකි වගේ ඒවා ඊළඟට තනිපද අපි ඒවට කියනවා තනිපද කියනවා ඡත්‍රපද කියලා කියනවා ඊළඟට ආප්තෝපදේශ ආප්තෝපදේශ ඉතින් මෙන්න මේ වගේ ඒවා කීපයක් පිළිබඳව මම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා යුගල පද වගේ ඒවා පිළිබඳව ඉතින් මම ඉස්සෙල්ලම කතා කරනවා මේ රූඩි රූඩි හැමත් ඉංගිවැකි ඒ ඉංගිවැකි වලින් මොනවද ඉංගිවැකි මොකක්ද එකෙන් අදහස් කරන්නේ මොනවද කියන එක පිළිබඳව අපි කතා කරනවා දැන් දැන් මේ රූඩි වලට පුළුවන් දරුවනේ කිසියම් ප්‍රබල වූ අදහසක් සඳහා ඉඟි කිරීම ඉඟිවැකි වල අරමුණ. ඒ කියන්නේ ඒවා ඍජුව කියන්නේ නැහැ. ඉඟියකින් තමයි දෙන්නේ. මේ පැරණි අපේ වැඩිහිටියෝ මේවා නිතර පාවිච්චි කරලා තියෙනවා. වර්තමානෙත් නැතුව නොවේ. ඒ භාෂාව පුදුම විදිහට ප්‍රබල ව පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් තමයි රූඩි කියලා කියන්නේ. දැන් මේ රූඩි භාෂාවේ රම්ම බව ආරක්ෂා කරන්න ලස්සන බව සුන්දරත්වය ආරක්ෂා කරන්නට ප්‍රබල අදහසක් කෙටියෙන් කියන්නට සමත්තර දෙයක් තමයි ඉඟිවැකි කියලා කියන්නේ ඊළඟට මේ ඉඟිවැකි අපි දන්නවා අපේ 6 ඉඳලා උසස් පෙළ දක්වා සියලු පන්තිවල ප්‍රශ්න පත්‍රයේ පළවෙනි දෙවෙනි කියන්නේ මුල්ම ප්‍රශ්න කීපය රූඩි වලින් තමයි හැදෙන්නේ ඉංගිවැකි වලින් තමයි හැදෙන්නේ. ඒ නිසා ඒකට මම ප්‍රධාන තැනක් දෙනවා. ඔබට මම ඉක්මනට කියාගෙන යන්නම්. කාලය යන නිසා ඔබට ප්‍රයෝජනවත් වෙයි. දැන් අපි දන්නවා දැන් ඇහි කටු අනිනවා වගේ කියලා. ඒතරක ඇහි කටු අනිනවා කියන්නේ කිසියම් විදිහකින් දැන් ඊර්ෂ්‍යාවක් වගේ ප්‍රකට කරන තැනක්. ඇඟිලි ගහනවා. දැන් ඕන නැති දේවල් වලට මැදිහත් දෙන එකට කියනවා ඇඟිලි ගහනවා කියලා. ඊළඟට කියනවා මේ අං ඇවිල්ලා. අං ඇවිල්ලා කියන්නේ ආඩම්බර වෙනවා කියන එක. ඒ කියන්නේ හිතට ලොකුවට හිතාගෙන ආඩම්බර වෙනවා කියලා කියන්නේ ඊළඟට කියනවා අන් මතු වෙලා. ඒ කියන්නේ අන් මතු වෙලා කියලා කියන්නේ මෝඩ වෙලා කියන එක. කිසියම් කෙනෙක් මෝඩ බවට පත් වෙලා කියන එක. ඊළඟට අමුකැලෑ ගිනි තියනවා කියලා කියන්නේ නොමනා ආරංචියක්, වැරදි ආරංචියක් බොරුව ප්‍රචාරය කිරීම. ඊළඟට අපි කියනවා අලකලංචියක් කියලා කියන්නේ වැඩ අවුල් වීමක් ගැන තමයි කතා කරන්නේ. ඊළඟ අරුමැක්කි කියලා කියන්නේ අරමැක්කි කියලා කියන්නේ ගොඩක් කාලයකට පස්සේ වගේ එකක්. අරුමැක්කි කියන්නේ උදෑසන. ඊළඟට අරාඳිනවා කියන්නේ සූදානම් වෙන. මොනවා හරි දෙයකට අරාඳිනවා කියලා අපි පාවිච්චි කරන්නේ. ඊළඟ අඳුන් කොඳුන් වෙලා. අඳුන් කොඳුන් වෙලා කියන්නේ කරපු දේවල් හිතා ගන්න බෑ කියලා කියන්නේ. අපි වාචන කියන්නේ හොල්මන් වෙලා කියලා, කුල් හොල්මන් කියලා කියන්නේ. අනේ ඒ වගේ. ඊළඟට කරල පැහිලා, වාසියක් ලැබිලා, සරුසාර වෙලා කියන අදහස ගන්නවා. ඊළඟ හනමිටිකාරය කියලා කියන්නේ පරණ දේවල්, පැරණි දේවල් එල්බගෙන සිටිනවා. අලුත් දේවල් ගැන හිතන්නේ නැති. ඊළඟ ගල් ගැහුණා කියලා කියන්නේ මවිතේටපත් උනා, පුදුමේටපත් උනා කියන අදහස දෙන්නේ. ඊළඟ ගිනි කන්න කියලා කියන්නේ අසාධාරණ විදිහට මුදල් හම්බ කරන කෙනාට කියන ගිනි කන්නා. ඊළඟ කොරේ පිටට මරි කියලා කියන්නේ එක පිටක එන කරදරවලට කියන්නේ ඒවට කියනවා. ඊළඟ කත් අදිනවා කියලා කියන්නේ එක පැත්තකට වාසි වෙන විදිහට වැඩ කරනවා, කතා කරන කෙනාට කත් අදිනවා කියලා. ඊළඟ පන්දම් අල්ලනවා කියන්නේ එක් පක්ෂයකට ඒ උදව් කරනවා කියන එක. උඩින් පල්ලෙන් වැඩ කරනවා කියලා කියන්නේ ඕනෑවරේ පරවැඩ කරනවා කියලා කියන්නේ. දැන් ගෙවලල පාර්ටි වෙන වචනයක් නේද? උඩින් පල්ලෙන් වැඩ කරනවා. ඊළඟ දේවනත් කරනවා. මේ හැමතැනම පතුරුලා විනාශ කරලා දානවා කියන එක තමයි දේවනත් කරනවා කියලා කියන්නේ. ඊළඟ මුළු සේසතම. අපි කියන හරුබස්සම කියලා කියන්නේ. මුළු සේසතම කියන්නේ සම්පූර්ණ වස්තුවම. තෝල්ලනුව දානවා කියන්නේ Taman බුමනා විදිහට හසුරවන්න යොදා ගන්නවා. තෝල්ලනුව දැම්මා වගේ කියලා කියන්නේ. ඊළඟ මූණේ දැලි ගන්නවා කියන නැති නම්බු නැති කරනවා. ඊළඟ කියන කෙන්ද කන්ද කරනවා කියලා අහලාද? කෙන්ද කන්ද කරනවා කියලා කියන්නේ පොඩි දේවල් ලොකු කරලා පෙන්නනවා. චූටි වැඩේ පොඩි දෙයක්. හැබැයි ලොකු උඩ පෙන්නනවා. ඒතර ඉහි මලක් පිපුණා කියන එක ඔයාලා නිතර අහලා තියෙන එක. ඒ ලොකු සතුටක් ඇතිවීම. ඊළඟට උඩ ගෙඩි දෙනවා. ඉතින් කිසියම් දෙයක් කරන්න උදව් කරනවා, පොළඹවනවා.
නේද? ඊළඟට පැදුරුනම් නොකිය ගියා. ඒ කියන්නේ කිසිවෙකුට නොදන්නවා යනවා. ඔය සාමාන්‍ය පෙළ විභාගෙට එහෙම නිතරේ නේවා. ඊළඟට කලුනික හොයනවා. දුර්ලභ දෙයක් හොයනවා. කලුනික හොයනවා. ඊළඟට සුදුරුණු පොඩි කරනවා. සුදුරුණු පොඩි කරන කියන්නේ කිසියම් මුලා කිරීමකට කටයුතු කරනවා කියන එක. ඊළඟට කඩිමුඩියේ. කඩිමුඩියේ කියලා කියන්නේ ඉක්මනින් බහවහ ශනිකව ඊළඟ නා කපන වැස්ස අධික වර්ෂාවෙම නැත්නම් තද වැස්ස ඊළඟ වැල් වටාරම් කියන්නේ අනවශ්‍ය විස්තර ඊළඟ හෙයි අම්මාරු කියන්නේ විපත කියනවා කරදරය කියනවා බින්නෙහි කියලා කියන්නේ අනේ ඊළඟ නයි පොළොම් වෛරය කවදාකවත් ඉවර වෙන්නේ නැති වෛරය බද්ද වෛරය කියලා කියන්නේ ඒක ඊළඟ කරාරිනවා කියන්නේ මග අරිනවා කරාරිනවා කියලා කියන්නේ මග අරිනවා ඊළඟ දෙහි කපනවා ගෙවල් වල තියෙන අම්මා මට හොඳ නම දෙහි කපුවා. කියන්නේ දොස් කියනවා. ඊළඟ සායම ගියා. ඒතර නම්බුව ගියා වගේ. මුණ දැලි ගියා වගේ කියලා අනේ වගේ. ඊළඟ කාබාසිනිය කරනවා. විනාශ කරලා දානවා. ගොම්මන් වෙලාව. ගොම්මන් වෙලාව කියන්නේ හවස් වෙලා ඉර අවරට ගියපු වෙලාව. ඊළඟ ස්පාසුවක් නැහැ. විවේකයක් නැහැ. ස්පාසුවක් නැහැ කියන්නේ විවේකයක් නැහැ. බහින කලාව. පිරිහීම ලැබලා. පිරිහීම ඇති වෙලා. ඊළඟ වැලේ වැල් නැති වෙලා. නේද? දැඩි අගහිග ගම්මාවහම වෙන වැලේ යන්නේ අප්පාට නේද? පොත්ගුල්ලේ. පොත්ගුල්ලේ කියන්නේ පොද්දටම ඇල්මක් දක්වන එහෙම නැත්නම් පොත් කියවන කෙනෙකුට කියන පොත්ගුල්ලා කියලා කියනවා. ගොළුබෙලි ගමන. අප ඔයාගේ වැඩ හරි ගොළුබෙලි ගමන. හෙමින් වැඩ කරන හරි කියන්නේ ගොළුබෙලි ගමන. ඊළඟට කුකුළු නිින්ද. ඔයා ඉතින් කුකුළු නිින්දක් නෙදියේ. බල්ලගේ දින කුකුළු නිින්ද. ඒ කියන්නේ එක දිගට නිදා ගන්නෑ. කියන්නේ පොඩි පොඩි නිින්දද කුකුළා ටට්ටක් ගාලා ඇහැරෙනවා. කෙටි නිින්දද කියන කුකුළු නිින්ද කියලා. ඊළඟට කන්දොස් ක්‍රියාව කියන්නේ තොර තොර තෝන්චියක් නැතිව දොඩවන්න ආන්නේ වගේ වැඩ කියනවා කන්දොස් ක්‍රියාව කියලා. ඊළඟට මෙන්න මේ වගේ අපේ නිර්මාණවල හරියට තියෙනවා රූඩි කියන ඒවා තියෙනවා නේද? එහෙනම් අපි අද ওই කතා කළේ අපේ දරුවන්ට ගොඩක් වෙලාවට බොහෝ ළඟ ළඟ ওই විභාගවලදී නිතර පාවිච්චි වෙන රූඩි කීපයක් තමයි අපි කතා කළේ. අපි ඊළඟ වීඩියෝකින් බලාපොරොත්තු වෙනවා තනිපද එහෙම නැත්නම් චත්‍රපද පිළිබඳව කතා කරමු. අපි ඊළඟ වීඩියෝකදී චත්‍රපද පිළිබඳව කතා කරමු. අපි ඉක්මනින්ම මේ පාඩම කළා. කෙටි වීඩියෝ එකක් මේක. මමද ඔබට ප්‍රයෝජනවත් ඇති සියලු දෙනාට මේක ප්‍රයෝජනවත් වේවි. තව රෝඩි තියෙනවා අපි ඒවා පස්සේ දවසක කතා කරමු. එහෙමනම් හැමෝටම අයිබෝන්.